තෙරුවන් සරණයි. මේ විශේෂ පණිවිඩයක් හැටියට මා ජනතාවගේ දැන ගැනීම පිණිස මේ පණිවිඩය තියන්නේ මම. පසුගියදා මඩකලපුව නගරේ ජයන්තිපුර ප්‍රදේශයේ තියෙන සොහොන් බිම පිළිබඳව විශාල කතිකාවතක් සමාජගත වුණා. ඒ සිදුවීම පිළිබඳව අවධානය යොමු කරන අයට මේ පණිවිඩයක් හැටියට මා දැනින්දුවේ යුතුයි. මොකද 2023 10 මාසේ 21 වෙනිදා මේ සොහොන ඩෝසර් කරනවා. ඒ ඩෝසර් කරන්නේ නගර සභාවේ වාහන වගයක් දාලා ඩෝසරයක් ලොරි වගයක් දාලා තමයි මෙතන වැඩ කටයුතු කරගෙන ඉඳලා තියෙන්නේ. ඒ වෙලාවේ මේක දැක්ක අපේ ජයන්තිපුර විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ තව පිරිසකුත් ඒ දැකලා ඒගොල්ලෝ ගිහිලා පොලිසිය පැමිණිල්ලක් දානවා. පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ නැවත 24 වෙනිදා මඩකලපේ පොලිසිය පැමිණිල්ලක් දානවා. පොලිසිය විමර්ශනය වෙන්නේ නැහැ කිසිම දෙයක්. ඒ වෙලාවේ මට දිගින් දිගටම දුරකථන ඇමතුම් එනවා ආමඳුර එන්න එපා සොහනට. අපි මෙහෙම කළා නමුත් සාධාරණයක් වෙන පාටක් නැහැ. සොහන ඩෝසර් කරනවා ආමඳුරනේ. ආමඳුර සොහනට එන්න එපා අපි මොනවා හරි බලන්නම්කෝ කියලා. නමුත් මම හදිස්සියේ මඩකලපුවට ගියපු අවස්ථාවේ මම යනවා සොහොන් බිමට. යනකොට මම දකින්නේ මගේ මෑණියන්ගේ ඇටකටුත් එක්ක උඩට ඇදලා අරගෙන සොහන ඩෝසර් කරලා තියෙනවා. මේ චීද්දිය දැක්කට පස්සේ මගේ හිත හරිම වේදනාවට පත් වුණා. ඒ වගේම පීඩාවට පත් වුණා. මානසික මහා පීඩනයක් ඇති වුණා. පස්සේ මම ඒ වෙලාවේ පොලිසියටත් කතා කරලා පොලිසියත් එක් කරගෙන ගිහිල්ලා පෙන්නලා දීලා මොකද්ද මේ කරන්නේ? ඇයි නීතියක් නැද්ද කියන ප්‍රශ්නේ දිගින් දිගටම අහන්න පටන් ගත්තා. ඒ වෙලාවේ එතෙන්ට රැස් වෙච්ච යම් පිරිසක් මාධ්‍යවේදියෝ පිරිසක් එහෙම නිකම් මාව ඇවිස්සෙන විදිහටම කටයුතු කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඔච්චමට කැමරා අල්ලන්න පටන් ගත්තා. ඒ වෙලාවේ මම යම් යම් ප්‍රකාශ කීපයක් කරනවා. ඒ ප්‍රකාශ අල්ලගෙන මේ වෙනකොට යම් ද්‍රවිඩ සංවිධානයේ කණ්ඩායමක් ද්‍රවිඩ ජනතාව කුලප්පු කරන විදිහට වැඩ කටයුතු කරගෙන යනවා. ඒ පිළිබඳව මම කනගාටුව මම ප්‍රකාශ කරනවා. මොකද හේතුව අහිංසක ද්‍රවිඩ ජනතාව මේවට සම්බන්ධ නැහැ. නමුත් මේ දේශපාලනය කරන සහ මේ මාධ්‍ය හසුරවන යම් පිරිසක් ජාතිවාදී ඉස්මතු වෙන විදිහට මාර කරපු ප්‍රකාශ ටික සමාජගත කරලා තියෙනවා. ඒ සමාජගත කරපු හැම කෙනෙකුටම මම මේ වෙලාවේ දැනුවත් කරන්නේ. ඒ වගේම විශේෂම රාශමාණික්කම් කියන මන්ත්‍රීවරයා මාධ්‍ය ප්‍රකාශ කීපයක් කරලා තියෙනවා. අම්පිටිය සුමනරත්න පිස්සෙක් එයාගේ අම්මගේ සොහනක් මෙතන තිබෙන්නේ මඩකලපිය සිංහල සොහනක් නෑ කියලා. ඒකෙන් මම අවබෝධ කරගත්තේ රාශමාණික්කම් තමයි මේ සොහන කඩන්ට අණ දීලා තියෙන්නේ. රාශමාණික්කම් මේ සොහන කඩන්ට අණ දුන්නේ නැත්තම් එයා ඇයි ඒක කඩපු අය નિවරදි කරන්න හදන්නේ එතන සොහනක් තිබෙන්නේ නෑ කියලා. ඉතින් ඒ නිසා ඒ සැකෙත් මට ඉස්මතු වෙන අතරේ මේක ඊයේ දවසේ උසාවියට ගියා. ඒ උසාවියට ගියපු වෙලාවේ ගරු අධිකරණය ඒ පිළිබඳව විමසීමේදී සොහන ඩෝසර් කරපු අයට පිළිගන්න උනා සොහන ඩෝසර් කරපු බව. ඒ වගේම ඔහුන් අපේ සොහන නැවත හදලා දෙනවා කියන එකත් බාරගත්තා. ඒ වගේම සමාව අයද සිටියා. ඒ සමාව අයදින වෙලාවේ මමත් ගරු අධිකරණයේ ඉදිරිපිට ඒ වෙලාවේ මට ඇති වෙච්ච හිතේ වේදනාවට යම් වචනයක් කියුණා නම් ද්‍රවිඩ ජනතාවට ශ්‍රී ලංකා පොලිසියටත් ආරක්ෂකංශවලටත් මගේ කනගාටුව මම ප්‍රකාශ කරා. මොකද හේතුව මම හිතේ වේදනාවට ඒ කිව්වේ මගේ අම්මගේ අතකෝටු මම දැක්කේ. මගේ අම්මා වැළලුවේ මම නැවත මහ පොළවෙන් ගොඩ ගන්න නෙමෙයි. මොකද ඒක එතනින් ඉවරයි. නමුත් ඒව නැවත මතු කරලා දීලා මගෙන් ඒ වචන ටික අහගෙන සමාජයට කියන්න උත්සාහ ගන්න මම ජාතිවාදී කියලා නම් ඒ වගේ දේවල් වෙන්න ඉඩ තියන්න එපා. මේකෙන් වෙන්නේ අපි අසරණ වෙන එක. මේ දේවල් කරගෙන යන අය පිළිබඳ මේවා අවුස්සන අය මේවා සමාජගත කරලා රටේ ජාතිවාදයක් ඇති කරන්න හදන අය පිළිබඳව වහ වහ පරීක්ෂණ කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ගරු විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා අපේ අජිත් රෝහණ මැතිතුමා ඒ පිළිබඳව පූර්ණ අවධානයක් යොමු කරලා තියෙනවා. එතුමාගේ පරීක්ෂණ කටයුත්තේදී තමයි මේ ඔක්කොම කරුණු හෙළිදරව් වෙලා මේ වෙනකොට සොහන ඩෝසර් කරා කියන එකට නීතිය ඉස්සරහට උනත් අපිට යන්න පුළුවන් වුණේ අජිත් රෝහණ මැතිතුමන්ගේ ඒ පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පස්සේ. ඉතින් ඒ නිසා එතුමා පිළිබඳවත් ගරු අධිකරණයේ පිළිබඳවත් අපිට ලොකු විශ්වාසයක් තියෙන නිසා ඉදිරියට වෙන සිදුවීම් පිළිබඳව හොඳ අවධානයකින් සහ ඕනෑකමින් මම බලන් ඉන්නවා. ඒ නිසා මේවට උත්තර බඳින අය ඒ වගේම අදහස් දක්වන අය හැම කෙනෙකුටම මම කියන්නේ මේක ජාතිවාදයක් නෙමෙයි, මේක ආගම්වාදයක් නෙමෙයි, මේක යම් පුජ්‍යලෝ පිරිසක් වෙනුවෙන් විසින් මේ රට ආක්‍රමණය කරන්න එවැනි ස්වභාවයක් පෙන්නලා මේ රට දිනනවා, මේ රට අපි වෙනම ඊළමක් හදනවා කියලා පෙන්නලා
දෙමළ ජනතාවගේ ඡන්ද ටික ලබා ගැනීම ආරමුණින් කරන ක්‍රියාදාමයක් මේ තියෙන්නේ. ඒක රටේ ජනතාව තීරුම් ගන්නට ඕනේ. ඉතින් මේවට අපි නිහඬව හිටියොත් මේවා මහ පොළවට අතුගාලම දැම්මට පස්සේ ඒවට සාක්ෂියක් නැහැ. ඒවා හොයන්න කෙනෙක් නැහැ. ඒ නිසා මේකට මම මැදිහත් වෙනවා මිසක මට ජාතිවාදයක් ඇති කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම හොඳට මතක තියාගන්න ඕනේ මේවා බලන අය, මේවා අහන අය බලනවා කියන්ට අපි දන්නවා. මම කිසිදු දේශපාලන පක්ෂයකට මං කත් අදින්නේ නැහැ. මම විතක ජේවීපී එකටත් බනිනවා. විතක යූඑම්පී එකටත් බනිනවා. විතක පොහොට්ටුවටත් බනිනවා. විතක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් බනිනවා. ඒ ඇයි? ඒ කිසිම නායකෙක් මේ ජාතික වශයෙන් රටක් හැටියට මේ වෙන අපරාධ දිහා බලන්නේ නැති නිසා. පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නැති නිසා. පොදු ජන මහා වේදිකාවේ කතා කරන්නේ නැති නිසා. මොකද ද්‍රවිඩ සංවිධානයේ මේවා වෙනුවෙන් කෑ ගහනවා නම් පැමිණිලි දානවා නම් ඔවුන්ගේ ජාතිය බේරගන්න උත්සාහ ගන්නවා නම් ඇයි අපේ නායකයෝ අපි වෙනුවෙන් කතා කරන්නේ නැත්තේ කියන ඒ තියෙන කනගාටුවත් එක්ක හැම දේශපාලන පක්ෂයකටම මම චෝදනා කරනවා ඔය කිසි කෙනෙකුට මේ රට කරන්න බැරි බව පෙන්නලා දෙනවා. ඉතින් ඒ නිසා මම නිකන් අර දේශපාලන පක්ෂ මේ දේශපාලන පක්ෂ කියලා ලබු කරන්න හදන්න එපා. ඒ වගේම තමයි මම කිසිම රාජ්‍ය නොවන සංවිධානයකට හෝ ජාතික සංවිධාන කියා ගන්නා වූ ජාතික සංවිධාන වලට බැඳිලා නැහැ. යම් යම් ජාතික සංවිධාන විශාල ප්‍රමාණයක් මාව හොයාගෙන එනවා. ඒවට බඳ ගන්න හදනවා. ඉදිරි ගමනක් යම් කියලා සාකච්ඡා කරනවා. නමුත් මම මේ එකකටවත් එකඟ වෙන්නේ නැතුව නිහඬව ඉන්නේ. මම මෙතෙක් කල් තනියම කරගෙන ගියා වගේ මේ උතුරු නැගෙනහිර වැඩ කටයුතු ටික, සාතනීය වැඩ කටයුතු ටික, ජාතියේ වැඩ කටයුතු ටික මම කරගෙන යනවා. මට එහෙම සංවිධානගත වෙන්න කාත් එක්කවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවට අකමැති වෙනකොට මඩ ගහන වෙනම පිරිසක් ඉන්නවා. මගේ චරිත ඝාතනය කරන වෙනම පිරිසක් ඉන්නවා. ඒවට මම එකඟ නැහැ. මොකද මගේ ළඟට එනකොට මම දන්නවා මෙයා කවුද? මෙයා අරගලකාරයෙක් නේද? මෙයා පොහොට්ටුවට වැඩ කරපු එකෙක් නේද? මෙයා JVP එකට වැඩ කරන එකෙක් නේද? මෙයා UMP එකට වැඩ කරන එකෙක් නේද කියන්නේ මම හොඳට දන්නවා. ඒ හින්දා මම ඒ වගේන් ඈත් වෙලා ජීවත් වෙන මිනිස්සෙක්. ඒ නිසා මට මඩ ගහන්න හදන්න එපා කියන එක තරයෙන් සිහිපත් කරමින් මම කරන්නේ කිසිම ජාතිවාදයක් ආගම් වාදයක් නෙවෙයි. මගේ රට බේරා ගැනීම කියන එක මම ඉතාමත් ඕනෑකමින් සිහිපත් කරනවා. ගරු අධිකරණයේ විශ්වාසයයි. අධිකරණයේ විශ්වාස නිසා තමයි සොහොන බිඳලා දාලා තිබ්බ බව පොලිසිය නිරීක්ෂණය කරපු හින්දා තමයි අදටත් අත්අඩංගුවේ ඉන්නේ යම් පිරිසක්. මම වැරද්දක් කරන්නේ නැහැ කියන එක ඒ කාරණේම තේරුම් ගන්න කියලා හැමදිනාගෙම ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.